සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවෝ හැමෝටම. අද කාලෙකට පස්සේ මම ආවේ PayPal එකේ තියෙන ඔෆර් එකක් සම්බන්ධයෙන් කියන්න. පහුගිය දැන් දවස් 3කට විතර කලින් මට ඇවිල්ලා තිබුණ ඊමේල් එකක්. මට ඩොලර් 5ක ඔෆර් එකක් තියෙනවා කියලා PayPal එකෙන්. ඉතින් මම හිතුවා ස්කෑම් එකක් දන්නේ කියලා. නමුත් ගිහිල්ලා බැලුවා. බලද්දී කතාව ඇත්ත. ඒකෙදී කෙලින් මේ ඔෆර් එක ක්ලික් කරගෙන යනකොට PayPal එකට ඩොලර් 5 ලැබෙනවා. මම පෙන්නන ඕගොල්ලන්ට කොහොමද මේ ඩොලර් 5 ඇවිල්ලා තිබුණේ කියලා. ඒකෙදී විශේෂයෙන්ම බලන්න PayPal එකෙන් කාලෙන් කාලෙට එක එක ඔෆර්ස් දෙනවා. මා දැනගත්තේ මේ සිද්ධියෙන් තමයි. ඉතින් මේක මගේ PayPal එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගිහිල්ලා මම කොහොමද ඔෆර් එක ලැබිලා තිබුණේ කියලා. විශේෂයෙන් PayPal app එක ගැන කියන්නේ මම දන්නේ මේ මගේ එකේ විතරක් තියෙන ගැටලුවක්ද කියලා. නමුත් හරිම unfriendly නැත්තම් අපිලිවෙල interface එකක් තමයි දැන් තියෙන්නේ. ඇත්තටම මම ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ PayPal website එක. මෙන්න මේකේ පෙන්නනවා මාතු 10 වෙනිදා ඩොලර් 5ක ඔෆර් එක ආපු එක. ඔයගොල්ලෝ දැම්ම ගිහිල්ලා email එක check කරන්න ඔයගොල්ලෝ PayPal එකේ දීලා තියෙන email එක අනිවාර්යෙන් message එක ඇවිල්ලා ඇති. credit from PayPal කියලා තියෙනවා. your dollar 5 gift from PayPal කියලා තියෙනවා. එතකොට ඒක මම account එකට ගත්තා. account එකට transfer වෙච්ච එක ඊළඟට තියෙනවා debit card එකෙන් කොහොමද transfer කළේ කියලා. රුපියල් 1255.77ක් transfer වෙලා තියෙනවා. රුපියල් 50ක fee එකක් අය වෙලා තියෙනවා. එතකොට යාළුවන්ට ආරාධනා කරනවා හැමෝම ගිහිල්ලා චෙක් කරන්න ඊමේල් එක. අනිවාර්යෙන් PayPal එකකින් ඇවිල්ලා තියෙයි. active userස්ලාට හැමෝටම දෙන කතාවක් තමයි ඒක තිබුණේ. ඒකින්ද දැම්ම චෙක් කරන්න මම account එකක් පෙන්වන්නම්. හැබැයි මේ ඩොලර් 1000 රුපියල් 1200 ගන්න දවස් දෙකක් විතර hold වෙලා තිබුණා. උඩම පෙන්නවා 1207ක්. එතකොට ඒක ගැටලුවක් කරගන්න එපා. බැංකුවෙන් දවස් දෙකක් hold කරගත්තා නැවත account එකට ලැබෙනවා. එහෙනම් බොහොම ස්තුතියි යාළුවන් හැමෝටම. නැවතත් e-money සම්බන්ධ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.